දුම්රිය ශේෂත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා දුම්රිය වෘත්තීය සමිති සංධානය අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් නැදවා තිබුණා. ඉදී ඔවුන් චෝදනා කළේ දුම්රිය එන්ජින් සහ මැදිරි අලුත් වැඩියාවට අවශ්‍ය උපකරණ සහ අමතර කොටස් ලබා දීමට දෙපාර්තමේන්තුව කටයුතු නොකරන බවටයි. 83ක 70ක එන්ජින් ධාරිතාවක් තියෙන්න ඕන සාමාන්‍ය ගමන් වාර ප්‍රමාණයේ සේවාවන් පවත්වාගෙන යන්න. හැබැයි අද වෙනකොට ඒ ධාරිතාව 45 දක්වා අඩු වෙලා තිබෙනවා. නඩත්තු කරන්න බැරිව අවදුරටත් ධාවනයේ යෙදවිය හැකි එන්ජින් සෑහෙන ප්‍රමාණයක් ධාවනයෙන් ඉවත් කරලා තිබෙනවා. එන්ජින් දුම්රිය මැදිරි නඩත්තු කරන්න අවශ්‍ය කරන කිසිදු උපකරණයක් අමතර කොටස් ස්ථාපයන්නේ නැහැ. එමෙන්ම පසුගිය දිනවල මෙරටට ආනයනය කළ දුම්රිය මැදිරිවල පවතින තාක්ෂණික දෝෂ හේතුවෙන් අනුතුරු සිදුවීමේ අවදානමක් මතුව ඇති බවටද ඔහු චෝදනා කළා. පහුගිය දවස්වල ගෙනාව මැදිරි 160ක් අපි ගේනකොට කිව්වා මේ මැදිරිවල විවිධ අඩුපාඩුකම් තියෙනවා. මේවා නිවැරදි කරගෙන මේ ගේන්න එපා කියලා. නමුත් ගෙනාව දැන් අද ධාවණයට එක් කරන්න පුළුවන් කමක් නැහැ. පහුගිය දවස්වල මරදානේ ඉඳලා බෙලියත්තට ධාවණය වෙන දුම්රිය අලුත් ගමදී පෙට්ටි 4ක් ගලවලා ගියා. නුවර ඉඳන් එන කෝච්චිය මීරිගම ප්‍රදේශයේදී මේ වගේ ඔටෝ කප්ලින් ගැලවිලා ඉංජිමෙන් වෙන් වුණා. හඳුකර ප්‍රදේශයක මෙහෙම වුණා නම් මිනිස් ජීවිත වලින් තමයි වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒවට වග කියන්න කවුරුවක්වත් නැහැ. එමෙන්ම දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීමට බලධාරීන් ක්‍රියා නොකරන බවටද දුම්රිය වෘත්තීය සමිති සංධානය චෝදනා කරනවා. දුම්රිය රියදුරන් 195ක්ම පුරප්පාඩු, දුම්රිය නියාමකරු 685ක් ඉන්න ඕනේ, 207ක්ම පුරප්පාඩු, දුම්රිය ස්ථානාධිපතිවරු 1050ක් ඉන්න ඕනේ, 220ක්ම පුරප්පාඩු. මේ බඳවා ගැනීම නතර කළ කිකේ ඉන්නවා. මගීන්ගේ පීඩාව, මගීන්ගේ කනස්සල්ල, මගීන්ගේ අවලාදය දුම්රිය දෙපාර්තමේන්තුව පැත්තට යොමු කරලා මේගොල්ලෝ මේ උත්සාහ කරන්නේ. දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහ ගතකරණය කියන නාමයෙන් අධිකාරියක් කළා මේක විකුණා දැමීමේ ක්‍රමවේදයටද මේ එන්නේ. එළවෙන මෙම චෝදනා සම්බන්ධ දින් දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වී.එස්. පොල්වත්තගේ මහතාගෙන් අද දෙරණ විමසීමක් කළා. ඔහු පැවසුවේ උද්ගත වී ඇති ගැටලු සම්බන්ධයෙන් විසඳුම් සෙවීමට කටයුතු කරමින් සිටින අතර ඇතැම් අමතර කොටස් මේ වන විටත් අනවම් කර ඇති බවයි. එමෙන්ම පවතින ආර්ථික ගැටලුකාරී තත්ත්වය හමුවේ වුවද මගින් වෙනුවෙන් උපරිම සේවයක් ලබා දීමට හැකි සෑම උත්සාහයක්ම දරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.